මේ තුන්වන මෙහිුමේ මුල්ම වතාවට ප්‍රතිශත සම වෙනවා. හිරෝෂ් ෆර්නැන්ඩෝ 181ක් ලබාගෙන තිබුණා. ඉෂිනිත් 181ක්ම ලබා ගන්නවා. නිපුණත්වයේ ප්‍රවීණයන් තිදෙනාම මනාපයත් ලබා දීලා තියෙනවා. ශිහන් නිරෝෂා කාගෙන්ද අපි අහන්නේ? අපි සංසන්දනාත්මකවම කතා කරමු. කාගෙන්ද නිරෝෂා අහන්න? කාගෙන්ද? අමල්ගෙන් අහන්න කියන. සංසන්දනාත්මකව බලනවා නම් ඒ කියන්නේ දෙන්නකින් කවුද කියන එකත් එක්ක මේමයි ගීත දෙකක් තමයි කොහොමද ගායනා කරන්නේ. නමුත් ඉතින් මං හිතනවා තිරෝස් ඇත්තටම ඔහුගේ හැකියාව සහ ඔහුගේ ගායන විලාසය ඔහු වේදිකාව පාවිච්චි කරපු පිළිවෙල ඒ දේවල් එක බැලුවම ඇත්තටම තිරෝෂුත් ඉන්නව එතන ඉස්සරහින්. එතකොට ඒ වගේම තමයි අපේ කෙලිපෙටික්කේ කවුද? ඉෂිනි. ඉෂිනි. ඉෂිනි දුවේ දුවත් ඔයා හොඳට ගීතය ගායනා කරුවා. ඒ කියන්නේ ඔයාට ඔයාගේ වයසත් එක්ක සහ ඔයාට ගායනා කරපු විලාසය ඉතාම තගනා ගායනා තුනේ දුවේ ඒවත් එක්ක මට මේ දෙන්නව එකම තැනක තමයි මට තියන්න වෙන්නේ. මොකද හේතුව දෙන්න ගීත දෙකක් වුණාට එක හා සමානවයි තියෙන්නේ. හැබැයි ඉතින් මෙතන මොකක් හෝ හේතුවකින් කවුරු හරි දෙන්නගේ එක්කෙනෙක්ට අද කොහොමද මේක තරඟේ ඇතුළට එන්න වෙන්නේ කෙනෙකුටනේ. මේ තරඟ මේ 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 බැටල් එකේ මම මේ දැන් කියනවා මේ දෙන්නගේ එක්කෙනෙකුට එළියට යන්න උනොත් කවදා හරි දවසක මට පුළුවන්කමක් තිබුණොත් මේ තරඟය ඇතුළේදී ඒ ගිය කෙනෙක් වාප ඇතුළට ගන්න එදාට මම ඒ දෙන්නගේ කෙනෙක් වෙනුවෙන් මම පෙනී සිටිනවා. මට මතක හැටියට අමල් ප්‍රථම වතාවට තමයි එහෙම ප්‍රකාශයක් කරන්නේ සීසන් 3 එකේ. ශිහන් දැන් ආයේ මේ පැත්තට යන්න ඕනද? මගෙන් අහන්නේ මොකද්ද ප්‍රශ්නේ? අරකමයි. දෙදෙනාව සංසන්දනය කළොත්. හරි ළඟයි උත්තරේ. මම ශිහන්ට දෙනවා දශමස්ථාන ටිකක්. රයිට්. කැමති පැත්තකට දාන්න පුළුවන්. ඒ කියන්නේ හතක් දීලා නැති තේ. හතක් දීලා තියෙනවා. ඔව්. දශමයක් දශමයක් කැමති පැත්තකට දාන්න පුළුවන්. ඉෂිනි. ඉෂිනි. Thank you sir. මම දැන් මේ ප්‍රශ්නේ තමයි නිරෝෂා මං අහන්නේ. ඒක හොඳ ප්‍රශ්නයක්. ආ? පොඩකින් තප්පරයක් දෙන්න. තිරෝෂ් එන්න වේදිකාවට. සිරාසු එකක ප්‍රතිශතයක් තමයි තිරෝෂුත් ඉෂිනි දෙන්නම ලබාගෙන තියෙන්නේ. ඉතා හොඳ ප්‍රතිශතයක්. නිපුණත්වයේ ප්‍රවීණයන් තිදෙනාම මනාපයත් ලබා දීලා තියෙනවා. නිරෝෂා ඔන්න දශම ස්ථානයක් නිරෝෂට දීලා තියෙනවා. තිරෝෂ්ට හෝ ඉෂිනිට මේ දශම ස්ථානය දෙන්න පුළුවන්. මෙහෙම කියන්නම්. ඇත්තටම වර්ග දෙකක ගීත ගායනයන් සහ ගෑනු ළමෙක් සහ පිරිමි ළමෙක් ඉෂිනි ගැන කියන්න ඕනේ. තිරෝෂ් එච්චර ලොකු බැටල් එකක් දුන්නම කියන්නේ රංගනයෙන් ගායනයෙන් තමන්ගේ නිර්මාණය තමන්ව කොහොමද නිරූපණය කිරීම තුළින් සියලු දේවල් වලින් වේදිකාව අල්ලගනිද්දී සහ මේ වේදිකාව ඇරලා තියෙද්දී තමයි තිරෝෂ් ගායනා කරන. එහෙම තියෙද්දි අවුරුදු 17 ඉෂිනි ඒ දීප බැටල් එක ගැන හරිම සතුටු ඉදුවේ. ඇයට ඒ ශක්තිය ඒ ආත්ම ශක්තිය බොහොම හොඳින් පෙන්නුම් කරා. ඇය පොඩ්ඩක්වත් ඇයගේ තිබ්බ චකිතය බය අවිශ්වාසය කිසි දෙයක් ඇයගේ තුළින් මතුවන්නේ නැහැ. ඇයගේ ගායනය තුළ ඇය ඇත්තටම හොඳින් ගායනා කරා. ඇයගේ ගීතයට පුළුවන් උපරිමයෙන්ම දෙදෙනාගේ ගායන දෙක බලද්දී අඩුපාඩු තියෙන එකම ප්‍රමාණය සහ ගුණාංග තියෙන හොඳ දේවල් හොඳ ගායනය තුළ දකින්න පුළුවන් හොඳ දේවල් තියෙනෙත් එකම ප්‍රමාණය තුළ තමයි මම දකින්නේ. මට යෝජනාව ප්‍රශ්නේ තාම කරගෙන මං කාවද කන්නේ කියලා නේද? හරි. අම්මු ප්‍රශ්නේ යාම දරුණු කරගෙන. එහෙම නෑ. ඇත්තටම දෙදෙනාගෙන් කාට දශම ස්ථානය දෙන්න උනොත්ද කියන එක අනු
ඔයාට බැරි නම් ඉන්න. ඇත්තටම මම ඉෂිනිට තමයි එහෙමනම් දෙන්නේ. ෆිරෝෂ්. ෆිරෝෂ්ගෙන් ඇහුවොත් අහගෙන හිටපු විදියට සහ ෆිරෝෂ් ගායනා කරපු විදියට කවුද හොඳට ගායනා කළේ? ඒ මානක වැරදි නේ. ඒ මානක වැරදි. असाधारण प्रश्न ඉතා ගන්න බෑ ඉතා ගන්න බෑ සාරංග සාරංග හරි ඔව් ඇත්තටම දෙන්නගෙන් කවුද හොඳට ගායනා කරේ මගෙන් දහන්න ඔව් මට අයිතියක් නෑ ඒකට උත්තර නෑ අපි අහන්නේ ඔයා අහන ඔක්කොම ප්‍රශ්න වහිනවට අයිතියක් තියනවා කියලාද අපෙන් අහන්නේ මට තියෙනවා මට අයිතිය දීලා තිනවා නෑ මම ඇත්තටම මධ්‍යස්ථවනේ හැම තිස්සෙම නෑ කමන්නේ දැන් කියන්නේ කමන්නේ දසම ස්ථානයක් දෙන්න වෙනවා වාර්තා සවස් බෑ මොකක්ද දැන් ඔයා කොහොමද අර අපේ මේ කාම් අපි දැන් මෙතන ඉවරලා ගියාට පස්සේ අපේ කාම්රෙට ගියාම ඔයා කියනෝනේ අපිට හුඟක් දේව කියන්න මෙතන ඉඳන් නෑ ඇත්තටම තරංගයේ වැදගත් වෙන්නේ කවුද ඔය අපි කවුද අද දවසේ හොඳට ගායන අපි වාගේ නෑ මගේ දශමෙන් මම දැන් වෙනස් කරන්න බැරි වෙයි මේක අපෙනුත් බෑ අපෙනුත් බෑ නිකන් බෑ නිකන් වචනේට වා මං හිතන්නේ දශම පහක් දෙන්න මයිතනේ තිරෝෂ් ඉස්සරහින් මගේ දශමයි පැත්තට හරි එන පහක්ම දුන්නානේ එතකොට බැලන්ස් නෑ නැත්තම් තරහදී කිසිම නෑනේ දැන් මේ පැත්තට හරි අපුටයි හරි මගේ තීරණය කිසිසේත්ම බලපාන්නේ නැහැ හැබැයි ජනතා පරමාධිපත්‍යයේ තීරණය තමයි බලපාන්නේ මොකද නිපුණත්වයේ ප්‍රවීණයන් තිදෙනාම ඔවුන්ගේ 121 දෙදෙනාටම ලබා දී අහවරයි ඒ නිසා අපට ජනතා පරමාධිපත්‍යයෙන් ලැබෙන දශම ස්ථාන වෙත යන්න වෙනවා මේ තමයි මවුන් දෙදෙනා ලබාගත් අවසන් ප්‍රතිඵල දශම ස්ථාන සම ඒ අනුව 181.45කින් තිරෝෂ් ෆර්නැන්ඩෝ ඉදිරියට යනවා ඉෂිනි 0.14කින් තමයි තීරණය වන්නේ